සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් ඔබ සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට දායක පින්වත් පිරිස මාතෘකාවක් සිහිපත් කරලා තියෙනවා.
සීල සමාධි ප්‍රඥා අනිත්‍ය දුක්ඛානාත්ම කියන ත්‍රිලක්ෂණය සතර සතිපට්ඨානය චතුරාරි සත්‍ය ධර්මය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මේ සියලු කාරණා පිළිබඳව පැහැදිලි කර විග්‍රහයක් කරමින් එම කරුණු ජීවිතයට ප්‍රායෝගික කරගන්න හැටි පැහැදිලි කරන්න කියලා. මේ මාතෘකාව මේ ත්‍රිපිටකයේ තියෙන ගැඹුරුම මාතෘකා සහ දීර්ඝතම මාතෘකා. ඉතින් අපිට දේශනාව සඳහා තියෙන්නේ පැයක වගේ පොඩි කාලයක්. ඒ නිසා නිවන් උදෙසා මේ ජීවිතය මෙහෙයවන්න අපි මොනවද කළ යුත්තේ කියන කාරණාව මූලික කරගෙන අපි ධර්මානුශාසනාව සිද්ධ කරමු. පින්නතනි අපේ භාග්‍යතුන් වහන්සේ එක තැනක පැහැදිලි කරනවා ධම්මපද පාළියේ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු යම් කෙනෙක් බුදුන් දහම් සඟුන් සරණ ගියා නම් ඒ සරණ යෑමම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට තියෙන මූලිකම මාර්ගයයි කියලා. අපේ භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදයක් තියෙනවා. ඒ සිංහනාදය තමයි මහණෙනි මේ ශාසනයේ නැත්නම් මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයත් අන්තිම ශ්‍රමණයත් මේ ශාසනයේ පමණයි කියලා. ඒ කියන්නේ මේ ලෝකේ යම් කෙනෙක් සෝවාන් වුණා නම් ඒ සෝවාන් වෙච්ච පළවෙනිම කෙනා සෝවාන් වුණෙත් මේ බුදු දහම නිසා. යම් කෙනෙක් මේ ශාසනයේ අන්තිමටම සෝවාන් වුණා නම් ඒ සෝවාන් වෙන්නෙත් මේ බුදු දහම නිසා. වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට මේ සෝවාන් වීමේ මඟ දේශනා කරන්න බෑ කියලා. බුද්ධාන්තරයක් නැතුව අබුද්ධෝත්පාද කාල ඕන තරම් ලෝකෙ ගෙවිල යනවා. බුදුවරු පහළ වෙන්නේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේලා දෙන්නෙක් අතර කාලය මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා. නමුත් ඔය අතර කාලේ වෙනත් කිසිම දහමකින් සෝවාන් වහන්සේ නමක් බිහි වුණා කියලා කාරණාවක් නැහැ පින්නතුනි. නිවන් මඟ ලෝකයට පසක් කරන්න පුළුවන් එකම ශාස්ත්‍රවරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි. ලෞතුරා බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරනවාත් එක්කම ලබා ගන්න ඒ අති විශිෂ්ටතම වූ ඥානය අපි ඒකට කියන්නේ සර්වඥතා ඥානය කියලා. ඒ සර්වඥතා ඥානයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් මිනිසුන් බඹුන් අතර මේ කිසිම ලෝකයක නැහැ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ භාග්‍යතුන් වහන්සේට අභියෝගයක් වෙන්න කවුරුවත්ම නැහැ. සර්වඥතා ඥානයේ පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් කරන්න සමත් කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවනම් ඒ ලෞතුරා බුදු කෙනෙක් විතරයි. නමුත් පින්නතුනි ඒක පැහැදිලි කරලා ඉවර කරන්න පුළුවන් කාරණාවකුත් නෙමෙයි. මේ ලෝකයට ධර්මය උපද්දවන්න පුළුවන් ශාස්ත්‍රවරු පහළ වුණා නම් ඒ දෙන්නයි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත් විතරයි. සැරියුත් මහරහතන් වහන්සේටවත් ධර්මය උපද්දවන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ මාතෘකා යටතේ තමයි සැරියුත් මහරහතන් වහන්සේත් ධර්ම දේශනා කරන්නේ. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට ධර්මය උපද්දවන්න පුළුවන් කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අපි අපේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනකොට ධම්මස්සාමිස්ස ධම්ම රාජස්ස ධම්මිස්සරස්ස මේ ආදි වශයෙන් වචන කියලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයට රජෙක්. ධර්ම රජු නිසා භාග්‍යතුන් වහන්සේට ධම්ම රාජස්ස කියලා කියනවා. ධම්මස්සාමිස්ස භාග්‍යතුන් වහන්සේ ධර්මයට
ස්වාමීක් ධර්මයේ ස්වාමියා භාග්‍යතුන් වහන්සේ ධම්මිස්ස රස්ස පින්නතින හින්දු ආගේ ආගම්වල ඒවාගේ නොයෙක් ආගම්වල සඳහන් කරනවා මේ ලෝකේ මවලා තියෙන ඊශ්වර කියලා දෙවියෙක් කියලා. එහෙනම් ලෝකේ මැව්වේ ඊශ්වර කියලා කියනවා. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේට නමක් තියෙනවා ධර්ම ඊශ්වර කියලා. ධම්මිස්සර ධර්මය ලෝකයට ඉපැද්දුවේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් මේ කාරණා මෙහෙම සඳහන් කරනකොට අපි ළඟ තියෙන වැරදි මතයක් බිඳිලා යනවා. සමාජයේ පැතිරිච්ච එක මතයක්නේ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තිබුවා කියලා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේටත් ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තිබුවා කියලා අපි කුඩා කාලේ අපිට ඉගැන්නුවෙත් එහෙම තමයි. දහම් පාසල් පොතේ ඉස්කෝල පොතේ තිබුණේ භාග්‍යතුන් වහන්සේගේ ගුරුවරයා ධර්මරත්නයයි කියලා. මෙන්නතනි භාග්‍යතුන් වහන්සේගේ ගුරුවරයා ධර්මරත්නය නම් ධර්මරත්නයේ භාග්‍යතුන් වහන්සේට වඩා උසස් වෙන්න ඕනේ. ගුරුවරයා ශිෂ්‍යයාට වඩා උසස් වෙන්න ඕනේනේ. එහෙනම් අපේ තිසරණ පාඨයත් වෙනස් වෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්න කලින් අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න වෙනවා. නමුත් අපි කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට ධර්මයට රජෙක් භාග්‍යතුන් වහන්සේ, ධර්මයට ස්වාමියෙක් භාග්‍යතුන් වහන්සේ, ධර්මයේ ඉපදුනේ භාග්‍යතුන් වහන්සේ නිසා. ධර්මයේ ඉපදුනේ භාග්‍යතුන් වහන්සේ නිසා නම් තාත්තා කවදාවත් පුතාට තාත්තේ කියන ලෝකයක් නැහැ. ඒක ධර්මයේ උපදින්නේ භාග්‍යතුන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී ලය මණ්ඩල තුල තමයි ධර්මයේ උපදින්නේ. ඒ නිසා ඒ වාගේ මත බිඳිලා යනවා මේ වාගේ ප්‍රකාශයත් එක්ක. ඉතින් නිර්මල ධර්මයේ තුල ඒ කරුණ මනාව ප්‍රත්‍යක්ෂව පැහැදිලි වෙලා තියෙනවා. ওই කරුණ විස්තර කරන්න තව ත්‍රිපිටකයේ ඕන තරම් අපිට මූලාශ්‍ර හොයාගන්න පුළුවන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරුතන්හි තිබුවා කියලා අපේ පිටකේ සඳහන් කරන්නේ නැහැ. පිටකේ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගරුතන්හි තිබුවා කියලා. ඒ ගරුතන්හි තිබුවා කියන එක තමයි මුද්‍රණ දෝෂයක් නිසා ගුරු වෙලා තියෙන්නේ. ඉතින් අපිට මනාව පැහැදිලි වෙනවා භාග්‍යතුන් වහන්සේ තමයි ධර්ම රත්නේ ලෝකයට උපද්දවන්නේ කියන කාරණාව. ඉතින් ඒ සරුවඥතා ඥානය පිළිබඳව මම සඳහන් කළා කාටවත් අදහස් දක්වන්න වැටහෙන්නේ නැහැ. දැන් ධර්මයේ උපද්දවන්න පුළුවන් දෙවනියානේ පසේ බුදුරජාණන් වහන්සේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ සරුවඥතා ඥානය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් නම් කරන්න බැහැ කියලා සඳහන් කරනවා. ඒ කාරණාව උපමාවකින් පැහැදිලි කරලා තියෙන්නේ පසේ බුදු කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පැහැදිලි කරන්න ගියොත් ඒක හරියට ගොළුවෙක් දැකපු හීනයක් වගේ කියලා. මොකද කතා කරන්න බැරි කෙනෙකුට හීන දකින්න පුළුවන්. නමුත් දැකපු හීනය ගැන විස්තර කරන්න බැහැ නේ පින්නතුනි. එහෙනම් සර්වඥතා ඥානය විස්තර කරන්න සමත් කෙනෙක් ලෝකේ නැහැ. එතකොට මේ ශාසනයේ නම් පළවෙනි ශ්‍රමණයා පහළ වෙන්නේ. ඒ පළවෙනි ශ්‍රමණයා පහළ වුණා කියලා කියන්නේ සෝවාන් වහන්සේ පහළ වෙන්නේ බුදුන් සරණ ගියපු කෙනෙක්. එතකොට දැන් අපිට කියන්නේ මේ ලෝකේ විවිධ ආගම් තියෙනවා. ඒ ආගම් වල ශ්‍රාවකයෝ ඉන්නවා. අපි බුද්ධඝමේ ශ්‍රාවකයෝ. ඒ නිසා අපිට කියන්නේ බෞද්ධ කියලා. කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ කොහොමද? බෞද්ධයෙක් බවට කෙනෙක් පත් වෙන්නේ බුදුන් සරණ ගියාට පස්සේ. බුදුරජාණන් වහන්සේ සරණ යනකොට ධර්ම රතනයයි සංඝ රතනයයි නිකම්ම සරණ ගියා වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිළිගත්ත කියලා කියන්නේ ධර්මයයි සංඝයයි નિરાයාසයෙන් පිළිගත්ත වෙනවා.
ඉතින් බුදුන් සරණ යන්නේ කොහොමද? බුද්ධං සරණං ගතෝ හෝති. මේ ලෝකේ ඉපදිච්ච කෙනෙකුට කරන්න තියෙනවා නම් අමාරුම වැඩක්. ඒ අමාරුම වැඩේ තමයි පින්නෙතිනි බුදුන් සරණ යෑම. රහත් වෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මම මේ කියන්නේ රහත් වෙන්න අමාරු නෑ කියලා නෙමෙයි. රහත් වෙන්න කලින් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න ඕනේ. ඒ සරණ නැතුව යම් කෙනෙක් සංසාරෙන් එතර වෙන්න උත්සාහ කළා නම් ඒක වෙන්නේ නැති දෙයක් පින්නතුනි. ඉතින් එහෙමනම් කොහොමද බුදුන් සරණ යන්නේ? සංසාරේ කෙරවල කරන්න නම් මූලිකම කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ සරණ යෑම. ඒක අමාරු කාරණාවක් කියලා මම සඳහන් කළා. නමුත් මේ ශාසනයෙන් ඕනතරම් සංසාරෙන් එතර වුණා කියන්නේ ඒ අමාරු කාර්යය කළා කියන එකයි. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පින්වතුනි වර්තමානයේ අපිට බොහෝම සැක උපදිනවා. ධර්මයේ තියෙන කරුණු ගැන අපිට හුඟක් සැක උපදිනවා. මම උදාහරණයක් දෙකක් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේගේ කාය ශක්තිය පිළිබඳව මිනිස්සුන්ට සැක හිතෙනවා. කොච්චරද කාය ශක්තිය? භාග්‍යතුන් වහන්සේට අපි එක නමක් පාවිච්චි කරනවා, දස බල කියලා. අපි දස බලධාරී කියලත් කියනවා. දස බලයන් වහන්සේ කියලත් කියනවා. මේ දස බල කියන්න හේතුව මොකක්ද? කාය බල 10ක් තියෙනවා, ඥාන බල 10ක් තියෙනවා. ඒක නිසා දස බල කියලා කියනවා. එතකොට මොනවද මේ කාය බල කියලා කියන්නේ? පින්නතුනි මේ ලෝකේ ඇත්කුල 10ක් තියෙනවා. කාලව කංච ගංගෙයියන් පණ්ඩරං තඹ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා. ඇත්කුල 10ක්. කාලවක ගංගෙයිය, කාලව කංච ගංගෙයියන් පණ්ඩර තඹ පිංගල, එතකොට පස් දෙනයි. ගන්ධ මංගල හේමංච, එතකොට අට දෙනයි. උපෝසත චද්දන්ත, එතකොට ඇත්තු 10 දෙනයි. එයින් උසස්ම කුලයේ තමයි චද්දන්ත කුලයේ. එතන ඉඳලා පල්ලෙහැට පල්ලෙහැට ඒ ඇත් කුලවල පහළ බවක් සඳහන් කරලා තියෙනවා. එතන මේ කාරණාව පැහැදිලි කරනකොට මේ ඇත්තුන්ගේ කාය ශක්තිය විස්තර කරනවා. මම මේ වෙලාවේ ඒක විස්තරාත්මකව සිහිපත් කරන්න යන්නේ නැහැ. එතකොට අපිට ලොකු කාලයක් ඕනේ. සාමාන්‍යයෙන් 10න් 10ට තමයි ශක්තියේ ගුණ වෙන්නේ. කාලවක කියන්නේ ශක්තියෙන් අඩුම ඇත්තු. ඒ ඇතෙකුට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා කියලා සඳහන් කරනවා. ඒතර ගංගෙය ඇතෙකුට කාලවක ඇත්තු 10ක ශක්තිය තියෙනවා. එතකොට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 100 දෙනෙකුගේ ශක්තිය තියෙනවා. ගංගෙය ඇත්තු 10ක ශක්තිය පණ්ඩරේකුට තියෙනවා. එතකොට මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 1000ක ශක්තිය තියෙනවා. පණ්ඩරයෝ 10ක ශක්තිය තම්බේකුට තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ 10000ක ශක්තිය තියෙනවා. තම්බේයෝ 10ක ශක්තිය පිංගලේකුට තියෙනවා. එතකොට මිනිස් ශක්තියෙන් මිනිස්සු ලක්ෂයක ශක්තිය තියෙනවා පිංගලේකට. පිංගලයෝ 10ක ශක්තිය ගන්ධේකුට තියෙනවා. ගන්ධයෝ 10ක ශක්තිය මංගලේකුට තියෙනවා. මංගලයෝ 10ක ශක්තිය හේමංචේකුට තියෙනවා. හේමංචයෝ 10ක ශක්තිය උපෝසත කුලයේ ඇතෙකුට තියෙනවා. එතකොට උපෝසත කුලයේ ඇතෙක් ගාවට එනකොට මිනිස් ශක්තිය මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි 100ක්. උපෝසත කුලයේ ඇත්තු 10ක ශක්තිය චද්දන්තේකුට තියෙනවා. මිනිස් ශක්තියෙන් ශක්තිය මිනිස්සු කෝටි 1000ක්. චද්දන්ත සහ උපෝසත කියන ඇත්තු මහා පුණ්‍යවන්තයන්ට තමයි පහළ වෙන්නේ. සාමාන්‍යයෙන් සක්විති රජවරුන්ට උපෝසත කුලයේ ඇත්තු පහළ වෙනවා නම් ජ්‍යෙෂ්ඨතම ඇත්තු පහළ වෙනවා කියලා කියනවා.
චද්දන්ත කුලේ ඇතෙක් ලැබෙනවා නම් කනිෂ්ඨම ඇතා ලැබෙනවා කියලා කියනවා. චද්දන්ත කුලේ ජ්‍යෙෂ්ඨම ඇතු සක්විති රජවරුන්ටත් ලැබෙනවා කියලා කියලා නෑ, කනිෂ්ඨම ඇතා තමයි ලැබෙනවා කියන්නේ. මෙවන් ඇත්තු බිමින් යන්නත් පුළුවන්, අහසින් යන්නත් පුළුවන්. ඔය වගේ ඇත්තු ගැන ධර්මයේ මූලාශ්‍ර ගොඩාක් තියෙනවා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේගේ කාය ශක්තියේ චද්දන්ත කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන්ගේ ශක්තියෙන් නම් ඒ ශක්තිය සඳහන් කරලා තියෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය කියලා. ඒක ඍද්ධිමය ශක්තිය නෙමේ, භාග්‍යතුන් වහන්සේගේ පියවි ශාරීරික ශක්තිය. මම ඔය එක උදාහරණයක් සඳහන් කළේ. තනියම හිතලා බලන්න මේ ශක්තිය ගැන අපිට සැක හිතෙන්නේ නැද්ද කියලා. එච්චර ශක්තිය තියෙන්න පුළුවන්ද කියලා. ඒ සැකය දුරු කරගන්න පින්නතිනි මූලාශ්‍රෝසේ කරුණු තහවුරු කරගත්තොත් විතරයි සැක දුරු වෙන්නේ. ඉතින් මූලාශ්‍ර බොහෝමයක් ධර්මයේ පෙන්වන්න පුළුවන්. දුටුගැමුණු මහරජ්ජිරුවන්ගේ මහයෝධයා නන්දිමිත්‍ර. නන්දිමිත්‍ර ශක්තිමත් කියලා සඳහන් කරන අපේ ග්‍රන්ථවල උපෝසත කුලයේ ඇතෙකුට වඩා, ඒ කියන්නේ මිනිස්සු කෝටි 100කට වඩා නන්දිමිත්‍ර ශක්තිමත් කියලා කියනවා. නන්දිමිත්‍ර ඒක ඔප්පු කරලා පෙන්වනවා. දුටුගැමුණු මහරජ්ජිරුවන්ට ඇතෙක් හිටිය කණ්ඩුල කියලා. දුටුගැමුණු රජ්ජිරුව සක්විති රජෙක් නෙමේ. මං කිව්වා උපෝසත කුලයේ ඇතු පහළ වෙන්නේ සක්විති රජවරුන්ට කියලා. දුටුගැමුණු මහරජ්ජිරුව කියලා කියන්නේ මහා පුණ්‍යවන්තයෙක්. ඊළඟ අන්තර්කල්පයේ පහළ වෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අපේ සැරියුත් මහරහතන් වහන්සේ ගත්ත තැන ගන්න පාරමිතා පුරලා අවසන් කරලා ඉන්න කෙනෙක්. රාජ්‍යත්වයට පත්ුනේම රජ සැප විඳින්න නෙමෙයි. එකම තේමා පාඨය මගේ මේ ව්‍යායාමයේ රජ සැප විඳින එක නෙමෙයි, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියයි කියන එක තමයි මාතෘකාව. ඉතින් ඒ වෑයම නිසා තමයි අදත් නිදහසේ අපිට මේ ශාසනයේ නිවන් මඟ හොයාගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් සම්බුද්ධ ශාසනයගේ චිරස්ථිතිය වෙනුවෙන් විය හැකි රජ්ජුරුවන්ට උපෝසත කුලයේ ඇතෙක් ලැබුණේ. කණ්ඩුල කියන්නේ උපෝසත කුලයේ ඇතෙක් කියලා කියන්නේ. නමුත් නන්දිමිත්‍ර වරක් මේ උපෝසත කුලයේ ඇතා ඔසවලා බිම අනිනවා. ඒකෙන් ඔහු පෙන්නනවා මං ඇතාට වඩා ශක්තිමත් කියලා. එතකොට ඔහුට ඒ තරම් ශක්තිය ලැබෙන්න සංසාරේ මොනවද කළේ? මූලාශ්‍ර තුනක් පෙන්නලා තියෙනවා පින්නතුනි. රහතන් වහන්සේ නමකට දානයක් දුන්නා. ඒක මූලාශ්‍රයක්. එතකොට පින්නතුනි මේක කාරණාවක් නේ කියන්නේ. එතකොට මේ එන සංසාරේ රහතන් වහන්සේලා කෝටි ගණන් දෙනා වහන්සේට දන් දෙන්න ඇති. නමුත් මූලාශ්‍රය කියනවා රහතන් වහන්සේ නමකට දන් දුන්නා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කිරිබත් පූජ කළා. ඊට අමතරව හැරමිටි දන් දුන්නා කියලා. ප්‍රඥාවන්තයෝ දන් දෙන විදිහයි අපි දන් දෙන විදිහයි දෙකක් ඉන්නතුනි. අපිට ඕනේ දානෙට රසගුණ මොනව හරි හදලා පූජ කරන්න. නමුත් ප්‍රඥාවන්තයෝ දන් දෙනකොට දානෙට සකසන දේවල් වල තියෙන ගුණය ගැන විශේෂයෙන් සැලකිලිමත්. මොනවද පූජා කරන්නේ? මං පූජා කරන මේ ව්‍යංජනය මොනවටද හොඳ? ලේ වඩවනවද? නැත්නම් ශරීර ශක්තිය ඇති කරනවද? ඇස් සුවපත් කරනවද? රුධිරේ පිරිසිදු කරනවද? මේ වාගේ කල්පනා කරලා ඊට ගැළපෙන ආහාර තමයි හදන්නේ. ඉතින් ඒ වගේ ශක්ති ජනක ආහාර, ශරීරයේ සුවපත් කරන ආහාර, නිරෝගී කරන ආහාර ඔය වගේ කල්පනා කරලා තමයි ප්‍රඥාවන්තයෝ දන් දෙනකොට දන් දෙන්නේ. ඉතින් එතකොට නන්දිමිත්‍රයන්ට මේ වාගේ පූජාවල් කරලා මෙච්චර ශක්තිය ලබන්න පුළුවන් වුණා නම් සාගරයේ ජලයට වඩා ලේ දන් දීලා, මහ පොළොවේ පස්වලට වඩා මස් දන් දීලා, අහසේ පායන තරුවලට වඩා හිස දන් දීලා, ඔටුනු පළන් හිස් තමයි දන් දීලා තියෙන්නේ, ලක්ෂ කෝටි වර තමන්ගේ රාජ්‍ය දන් දීලා, තමන්ගේ ජීවිතේම දන් දීලා,
තමන්ගේ දරුවෝ දන් දුන්න වාර ප්‍රමාණය නිමක් නැති තරම් එහෙම දාන පාරමිතාව පුරාපු මහ බෝසතාණන් වහන්සේට මේ කාය ශක්තිය මදි කියලා තමයි වැටහෙන කෙනාට හිතෙන්නේ. අන්න දෝ බල දෝ හෝති. දානේ නිසා ශරීර ශක්තිය වඩවනවා කියලා සූත්‍රයේ සඳහන් කරනවා. ඒක අට කතාවේ පැහැදිලි කරන්නේ ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි ප්‍රඥාවයි කියලා පංචවිධ කාරණාවක් දානෙන් ලැබෙනවා කියලා. මොකද සූත්‍ර කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ සාරාංශයක්. ඒ නිසා එක කරුණක් පෙන්නලා තියෙන්නේ අට කතාව තමයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව. ඉතින් එහෙමනම් කාය ශක්තිය සැකයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ රූපයේ සැකයි. භාග්‍යතුන් වහන්සේගේ වර්ණය සැකයි. රත්තරම් පාටයි කියලා කියහම අපිට සැක හිතෙනවා රත්තරම් පාට වෙන්නේ කොහොමද කියලා. නමුත් පින්නතුනි හරියට වස්ත්‍ර පූජාවක් කරගත්තහම නිවැරදිව මනාව විනයානුකූලව සකසපු එක චීවර පූජාවක් කරහම ඒකෙන් පළදෙන වර්ණ සම්පත්තිය සමහරලාට මනුස්ස ලෝකේ පළදෙන්න බැරුව යනවා. මොකද එහෙම වර්ණ මනුස්ස ලෝකේ නැති හින්දා. ඒ හින්දා ඒ කුසලයේ විසින් පූජාව කළාය දෙව්ලව උපද්දවලා යදුන් ගණන් ආලෝකයේ පැතිරෙන ශරීර වර්ණ සහිතව දෙවියෙක් කරලා උපද්දවනවා. මේ එක පූජාවක් හරියට කරාම ඒක මොනතරම් මහත්ඵලද? අවුරුදු කෝටි ගණන් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් විඳලා නැවත මනුස්ස ලෝකේ එනකොට අදහන්න බැරි රූපයක් සහිතව තමයි උපදින්නේ. අදත් එහෙම මිනිස්සු මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. හිතාගන්න බෑ ඒ රූප කොහොමද කියලා. දි ශරීර වර්ණත් එහෙමයි. අපිට අදහගන්න බැරි වර්ණ තියෙන මිනිස්සු අදත් ඉන්නවා විදේශ රටවල එහෙම. ඉතින් ඒ වගේ මේ ධර්මයේ ඉදිරිපත් කරපු හැම කාරණාවක්ම මේ ලෝකේ හැම කල්හිම ප්‍රත්‍යක්ෂයි. එනං මහබෝසතාණන් වහන්සේ ධනයේ පිරිච්ච ගබඩාවල් හතර පැත්තෙන් දොරවල් අරලා දන් දෙනකොට කෝසෙය්‍ය පිළි පටපිලි කම්බලාදී එදා ලෝකයේ තිබිච්ච අති විශිෂ්ටතම සලුපිලි මොන තරම් දන් දෙන්නේ ඇද්ද? ඉතින් එහෙනම් මේ වර්ණ සම්පත් ගැන පින්නතනේ අපිට තර්ක කරන්න බෑ කවදාවත්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනත් සැකයි. මේ වාගේ භාග්‍යතුන් වහන්සේගේ උසත් වර්තමානයේ සැකයි. ක්‍රියන් 18ක් කියලා කියහම මිනිසු පුදුම වෙනවා. ඇයි අපි ඉන්නේ අඩි 6ක් විතරනේ. පහමාරක් 6ක් තමයි අපේ උස. එහෙනම් භාග්‍යතුන් වහන්සේත් එහෙම කියලා තමයි හිතෙන්නේ. පින්නතනේ භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමෙයි ක්‍රියන් 18ක් උස. 28ක් බුදුරජාණන් වහන්සේලා ගැන කතා කරනකොට බුද්ධ වංශ අට කතාවේ බලන්න බුදුරජාණන් වහන්සේලාගේ සමවිසමතා පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඒ 28ක් බුදුරජාණන් වහන්සේලාගෙන් උස ප්‍රමාණයෙන් මිටිම අපේ බුදුරජාණන් වහන්සේ. අනික සියලු බුදුරජාණන් වහන්සේලා ඊට වඩා උසයි. ඒ කියන්නේ වයසිනුත් වැඩි. ආයුෂයෙන් අඩුම අපේ බුදුරජාණන් වහන්සේ. 18 රියනක් සඳහන් කරලා තියෙන අපේ බුදුරජාණන් වහන්සේ ගැන. එතකොට භාග්‍යතුන් වහන්සේ රියන් 18ක් වෙලා සුද්ධෝදන මහරජුරු අඩි 6ක් 6මාරක් ඉන්න ඇති කියලාද හිතන්නේ? තාත්තා එච්චර මිටි පුතා එච්චර උසයි කියලා? ඒක වෙන්නේ නැහැ පින්නතුනි. නන්දහාමුදුරුව කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ මල්ලි. ඒ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේගේ පුතා. සක්විති වෙන්න භාග්‍ය තියෙන කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණම සහිතයි. නන්ද හාමුදුරුවන්ට පස්සේ කාලේ භික්ෂූන් වහන්සේලාගෙන් චෝදනාවක් ආවා. ඒ චෝදනාව තමයි බුදුරජාණන් වහන්සේගේ සුගත මහ චීවරය වගේ සිවුරක් පොරවන්න එපා කියලා. හේතුව හාමුදුරුවරු රැවටෙනවා. කවුරු කියලාද? බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. අඟල් 4යි භාග්‍යතුන් වහන්සේට වඩා මිටි. දිලිසෙන ශරීරයක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේම මල්ලි, එකම තාත්තගේ පුතා. ඉතින් හාමුදුරුවෝ රැවටෙනවා. ඉතින් එතකොට නන්ද හාමුදුරුව නන්ද මහරහතන් වහන්සේ දැක්කහම අඟල් 4 මිටි බව බැලූ බැල්මට පේන්නේ නැනේ පින්නතුනි. මහා කාශ්‍යපයන් වහන්සේත් ඒ වාගේ. සාරිපුත්තයන් වහන්සේත් ඒ වාගේ.
පිණ්ඩපාතයට භාග්‍යතුන් වහන්සේත් එක්ක මාර්ගයට අවතීර්ණ වුණහම පිළිවෙලින් සරියුත් මහරහතන් වහන්සේගේ ඉඳලා නිතර භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරලා දන්නේ නැති කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ කවුද කියලා අඳුරන්න බැරුව යනවා. ඇයි මනාව ආලෝකයේ ගලන ශරීර සහිතව බැබලි බැබලි සිය ගානක් භාග්‍යතුන් වහන්සේත් එක්ක වැඩම කරනවා. ඒ කාරණා විමානවත්තු පාළියේ පවා පැහැදිලි කරලා තියෙනවා. සමහර අයට අඳුරගන්න බැරි වුණා වැඳගන්න කවුද භාග්‍යතුන් වහන්සේ කියලා. හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේත් ෂඩ්වර්ණ රශ්මිය විහිදවල වැඩි නෑ කියලා කියනවා. ශරීර ධාතුවෙන් නික්මෙන රශ්මිය හඟවන්න බෑ කියලා කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සමහර තැන්වලදී ඒ රශ්මිය සිවුර ඇතුලේ හඟගත්ත කියලා කියනවා. සාමාන්‍ය භික්ෂුවක් වගේ වැඩලා තියෙනවා. ඒ වුණාට ඉතින් පින්නතුනේ රන්වන් පාට මහා පුරුෂ ලක්ෂණ ඉවහංගන්න බෑනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේට නෙමේ එහෙම පුරුෂ ලක්ෂණ තිබුණ පුණ්‍යවන්තයෝ තව හිටියා. හැබැයි භාග්‍යතුන් වහන්සේට සමාන නෑ කවුරුවත්. ඉතින් මේ වාගේ කාරණා ගොඩාක් ගෙනහැර දක්වන්න පුළුවන් මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් අපිට සැකයි කියලා. පින්නතුනේ පරිනිර්වාණ මංචකයේ සැතපීලා භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනකොට විශේෂයෙන් අදිෂ්ඨාන කර ප්‍රමාණය ද්‍රෝණ අටක්. ඊට වඩා ධාතුන් වහන්සේලා ඉතුරු වුණා ද්‍රෝණ අටක්. එතකොට ද්‍රෝණ අටක් කියලා කියන්නේ ද්‍රෝණ එකක් කියලා කියන්නේ පින්නතනි සේරු අටක්. සේරුවක් කියලා කියන්නේ හුණ්ඩු හතරක්. එතකොට සේරු අටක් කියලා කියන්නේ හුණ්ඩු 32ක්. එහෙනම් ද්‍රෝණ එකක් කියන්නේ ද්‍රෝණ එකක් සේරු අටක් හුණ්ඩු 32ක්. එතකොට මේ වාගේ ප්‍රමාණ 8ක්. ද්‍රෝණ 8ක් සේරු 64ක් හුණ්ඩු 256. මහා ධාතුන් වහන්සේලා, මධ්‍යම ධාතුන් වහන්සේලා, කුඩා ධාතුන් වහන්සේලා. පින්නතේ කෝටි කීයක් ඉතුරු වෙන්නේ නැද්ද? නමුත් පින්නතේ විශ්වාස කරන්න පුළුවන්ද? ඔය කෝටි ගානක් ධාතුන් වහන්සේලාගෙන් කුඩාම ධාතුන් වහන්සේලා බෑට වගේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා අබෑට තරමට කුඩා ධාතුන් වහන්සේලා මෙච්චරයි මගේ ශරීරයෙන් බිඳෙන්නේ, කඩසහල් වගේ මධ්‍යම ධාතුන් වහන්සේලා මෙච්චරයි, මොම් පියලි වගේ මහා ධාතුන් වහන්සේලා මෙච්චරයි. එතකොට මේ ධාතුන් වහන්සේලා බිඳෙන්නේ කොතනින්ද කියලාත් දන්නවා, මොන අස්තියෙන්ද කියලාත් දන්නවා, ඒ අස්තියේ කොතනින්ද කියලාත් දන්නවා. එහෙනම් මගේ අහවල් අස්තියේ අහවල් තැනින් බිඳෙන මෙන්න මේ අබෑටයක් තරම් කුඩා ධාතුන් වහන්සේ වසර 5000ක් කල් සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින තුරු මේ ලෝකේ පහළ වෙන අහවල් 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 පුද්ගලයාට මේ ධාතුන් වහන්සේ අනුග්‍රහ කළ යුතුයි කියලා පුණ්‍යවන්තයෝ බලලා ඒ පුණ්‍යවන්තයන්ට අනුග්‍රහ කරන්න කාලයත් එක්ක අදිෂ්ඨාන කරනවා. පින්නතුනි කාටද හිතන්න පුළුවන් මේ ධාතුන් වහන්සේ අහවලාට අහවලාට මේ කාලෙට අනුග්‍රහ කරනවා කියන තරම් සියුම් කාරණාවක් භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන්න ඒ සරුවඥතා ඥානයේ කොයි තරම් ප්‍රබලද. මේ විශ්වයේ පහළ වුණ සියලුම සත්වයන්ගේ සියලු සිත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ සියලු සිත් දැනගන්නවා කියන එක සරුවඥතා ඥානයේ දූවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි කරන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වගේ මේ කාරණාවට මූලාශ්‍ර කියන්න ගියොත් අපේ සැකය දුරු කරන්න කරුණු දක්වන්න ගියොත් පින්නතින් පැය ගාන කතා කරන්න කරුණු තියෙනවා. නමුත් දහම තුලින් ඒ කරුණු හඳුනා නොගත් පුද්ගලයා භාග්‍යතුන් වහන්සේගේ විශේෂත්වයන් ගැන කතා කරාම සැක කරනවා. ආන් ඒ සැකයට තමයි කියන්නේ පින්නතිනි විතිකිච්ඡාව කියලා. යම් කෙනෙක් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඒ වෙනුවෙන් නැති කළ යුතු සංයෝජන අතර විතිකිච්ඡාව එකක්. සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස. එහෙනම් විතිකිච්ඡාව කියලා කියන්නේ මොකද්ද? සැකය. ඒ සාමාන්‍ය අපිට ඇති වෙන සැක ගැන නෙමෙයි. මට යාළුවා ගැන සැකයි,
සමහර ස්වාමියෙකුට බිරිඳ ගැන සැකයි, සමහර බිරිඳකට ස්වාමියා ගැන සැකයි, ඔය වගේ සැක ගැන නෙමේ පින්නතිනි මේ කියන්නේ. බුද්ධාදී අට තැන පිළිබඳව සැකය. කරුණු අටක් දක්වනවා. එතන මුලින්ම තියෙන්නේ බුද්ධ රතනය ගැන සැකය, ධර්ම රතනය ගැන සැකය, සංඝ රතනය ගැන සැකය. එහෙනම් අපිට අර කරුණු පදනම් කරගෙන දහම නොදන්න නිසා, මූලාශ්‍ර නොදන්න නිසා සැක උපදිනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේව සැක කරනවා. ඒ සැකයේ විතිකිච්ඡාව, ඒ විතිකිච්ඡාව තියෙන තාක්කල් අපිට සරණ පිහිටන්නේ නැහැ. ඒ සියලු සැක දුරු කරගෙන භාග්‍යතුන් වහන්සේ සරණ යනවනම් කෙනෙක් සරණ යා යුතු ක්‍රම හතරක් මේ බුද්ධ ආගමේ උගන්වලා තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි බුදුන් සරණ යන පළවෙනි ක්‍රමය, ආත්ම සන්නියාතන සරණාගමනේ. සාමාන්‍ය කෙනෙකුට කරනවා තබා හිතන්නවත් බැරි කාරණාවක්. පිනදී ආත්ම සන්නියාතනයි කියලා කියන්නේ මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරාම ඒ ආත්මය සම්බන්ධයෙන් මට අයිතියක් තියෙනවද? පූජාවක් කරන්නේ අත්හැරලනේ. එතකොට මගේ අයිතිය අත්හැරලා ඉවරයි. නමුත් මෙතනදී මට අයිතියක් දීලා තියෙනවා, මේ කය මා විසින් පවත්වන්න ඕනේ. මේ කය මා විසින් පිරිසිදු කරන්න ඕනේ. මේ කයට ලෙඩ හැදුනොත් මා විසින් සුවපත් කරන්න ඕනේ. නමුත් භාග්‍යතුන් වහන්සේට මගේ ඇඟ පූජා කරලයි තියෙන්නේ. අර කටයුතු ටික මම කළාට මගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම එදා ඉඳලා පවතින්න ඕනේ බුදුරජාණන් වහන්සේ කැමති විදිහට. ඒතර බුදුරජාණන් වහන්සේ කැමති විදිහට පැය භාගයක් ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බැලුවොත් පින්නතිනේ ඒක සාමාන්‍ය කෙනෙකුට කොහොමත් කරන්න බැරි වැඩක්. ඒ හින්දා අතිශය සංකීර්ණයි පළවෙනි සරණ යෑමේ ක්‍රමය. දෙවනි ක්‍රමයක් තියෙනවා. තත්පරායන සරණාගමනේ. තත්පරායනයි කියලා කියන්නේ පරතරට යෑම සඳහා, ඒ කියන්නේ මෙතෙරින් එතරට යෑම සඳහා කියලා කියන්නේ නිවනට යෑම සඳහා මම භාග්‍යතුන් වහන්සේ සරණක් කරගන්නවා. නිවන් දැකීම උදෙසා භාග්‍යතුන් වහන්සේ පිහිටක් කරගන්නවා. නිවන් දැකීම උදෙසා භාග්‍යතුන් වහන්සේ පිහිට කරගන්නව නම් ඒත් භාග්‍යතුන් වහන්සේ කැමති විදිහටම ජීවත් වෙන්න වෙනවා. මේ කරුණු දීර්ඝව විස්තර කරන්න තියෙන කරුණු. තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. එතර යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට ප්‍රතිඥාවක් දෙනවා නම් ස්වාමීනි මම ශිෂ්‍යයා වෙනවා කියලා. කීකරු ශිෂ්‍යයා කියලා කියන්නේ ගුරුවරයා කැමති විදිහටම ජීවත් වෙන කෙනාට. ගුරුවරයාත් ගොඩක් කැමති කීකරු ශිෂ්‍යයාට. ඒ කියන්නේ ගුරුවරයා කියන හැම වචනයක්ම අහන, ගුරුවරයා යොමු කරන හැම වැඩක්ම කරන ඉතාම කීකරු ශිෂ්‍යයාට තමයි ගුරුවරයාගේ වැඩිපුරම අවධානය ලැබෙන්නේ. 100ට පංගුවක් කළා කියලා කීකරු වෙන්නේ නැහැ. 100ට 100ක්ම කරනවා නම් තමයි කීකරුයි කියලා කියන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම කටයුතු කරනවා කියන එකයි ඒ කියන්නේ. ඔකට හොඳ උදාහරණයක් පැහැදිලි කරන්න පුළුවන්. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගිහි කාලේ චරිතයෙන්. ගිහි කාලේ නම අහිංසක. ශිෂ්‍යෝ විසින් චෝදනාවක් ගොනු කළානේ. ඒ නිසා පස්සේ කාලේ ගුරුවරයා අමනාප වෙලා ගුරුවරයාට ඕන වෙනවා අහිංසකව මරවන්න. ගුරුවරයාටම මරන්න තරම් කේන්ති. නමුත් ගුරුවරයා විසින් අහිංසකව මැරුවොත් ආයේ ගුරුවරයා ගාවට කවුරුවත් ඉගෙන ගන්න එන්නේ නැහැ. දිසාපාමුක් ආචාර්යවරයා තක්සලාවේ ඉන්න දක්ෂතම ශිෂ්‍යයෝ මරනවා කියලා කතාවක් යනවා. ඒකින්ද උපක්‍රමයක් යෙදෙනවා මිනිස්සු ලව්ව මරවන්න. ඒක නිසා තමයි කියන්නේ
නුඹට ශිල්ප උගන්නලා ඉවරයි. ඒ වෙනුවෙන් මට ගුරු පූජාවක් කරලා යන්න. ඒ ගුරු පූජාව කරන්න වෙන මිනිස්සු දහහක් මරලා. මිනිස්සු දහහක් මරවන්න කොහොමත් ආචාර්යවරයාට වමනාවක් නැහැ. පින්නතනි මිනිස්සු මරන්න කැලෑවේ ඉඳලා නැත්තම් මගමග ඉඳලා කඩු අමෝරගෙන යනකොට මේ පුද්ගලයාට මිනිස්සු ගහලා මරනවනේ. ඒක කරවන්න යෝනකම තියෙනවා. නමුත් අහිංසක කුමාරයා කියන්නේ ස්වාමීනි මැස්සෙක් මදුරුවෙක්වත් මරාගන්න බැරි අහිංසක නම් කුලයක ඉපදිච්ච කෙනෙක් මම. එවන් මං කොහොමද මිනිස්සු මරන්නේ? ගුරුවරයා කියන්නේ නුඹට මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බැරි නම් ඔබට ශිෂ්‍ය ශිල්ප පිහිටන්නේ නැහැ කියලා කියනවා. මගේ ඉල්ලීම කරන්න බැරි නම් ශිල්ප පිහිටන්නේ නැහැ. ගුරුවරයා කියනවා නම් මිනි මරන්න. නමුත් මට මිනි මරන්න බෑ. නමුත් ගුරුවරයා කියනවා නම් මං ඒකත් කරනවා. ඒක නිසා තමයි කියන්නේ එහෙනම් දුන්නයි ඊතලයි කඩුවයි දෙන්න කියලා. මිනි මරන්න බෑ. මැස්සෙක්වත් මදරා ගන්න බෑ මට කියලා කියන්නේ. නමුත් ගුරුවරයා කියනවා නම් බැරි දේත් කරනවා. ඒක තමයි කීකරුකම කියලා කියන්නේ. ආන් එහෙමනම් ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් සරණ යනවා කියලා කියන්නේ මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේවල් වලින් අහවල් දී මට කරන්න බෑ කියලා දෙයක් නැතුව යන්න ඕනේ. අන්තිම කාරණාව පින්නතුනි පනිපාත සරණාගමණය. මොකද මේ පනිපාතයි කියලා කියන්නේ ගුණය දැන සරණ යනවා කියන එකයි. භාග්‍යතුන් වහන්සේගේ ගුණ දැනගෙන ඒ ගුණ මත ශ්‍රද්ධාවෙන් පිහිටලා වාසය කරනවා. ගුණය දැන සරණ යනවා. නිමක් නැති බුදු ගුණ. බුද්ධෝපි බුද්දස්ස භණෙය්‍ය වන්නං කප්පම් පිචේ අඤ්ඤ මභා සමානෝ කීයේත කප්පෝ චිර දීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. මේ ගාථා රතණයෙන් කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය තවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් දිවා රාත්‍රී දෙකේම කල්පයක් පුරාවට දේශනා කරන්න පටන් ගත්තොත් නවත්තන්නෙම නැහැ. කල්පයක්ම දේශනා කළොත් මහා කල්පය ඉවර වෙනවා. දේශනා කරන්න තව බුදු ගුණ ඉතුරු වෙනවා. ඒ තරම් නිමක් නැහැ බුදු ගුණ. එවන් බුදු ගුණේ දැනගෙන සරණ යන්න කියහම ඒ බුදු ගුණයෙන් මොනවද අපි දන්නේ? අන්න ඒ බුදු ගුණ අපිට වැටහෙන්නේ නැති නිසා අනික භාග්‍යතුන් වහන්සේ අචින්තේය කාරණාවලදී දේශනා කළා බුද්ධ විෂය හිතන්න යන්න එපා කියලා. උම්මත්තකෙක් වෙයි කියලා කිව්වා. මොකද අපිට හිතලා ඉවර කරන්න බෑ භාග්‍යතුන් වහන්සේ ගැන. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට අනුකම්පා කළා. භාග්‍යතුන් වහන්සේ විසින් මේ සියලු බුදු ගුණ නැතත් අපට නිවනට උපකාර වෙන තරමට ගුණ නමයක් කැටි කළා. කැටි කරලා දේශනා කළා. ඒ ගුණ නමය තුළ තියෙන බුදු ගුණ ප්‍රමාණයවත් ජීවිත කාලෙම කතා කළත් අපිට ඉවර කරන්න බෑ. මොනවද ඒ ගුණ නමය? ඒ ගුණ නමය කියලා තමයි උදේ හවස අපි බුදුන් වදින්නේ. නවාරහාදී ගුණ කියලා අපි කියන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ තමයි ගුණ නමයට කෙටි කරන්නේ මේක. ඔබ දිගහැරියාම ජීවිත කාලෙටවත් කතා කරලා ඉවර කරන්න බෑ අපිට. නමුත් ඒ ප්‍රමාණය අපේ නිවනට ඇති. නමුත් ගුණය දැන සරණ යනවා කියලා කියහම පිනතනේ අපි පෞද්ගලිකව අපෙන් අහලා බලන්න ඕනේ ඒ බුදු ගුණ නමයේ තේරුමවත් අපි අපේ ජීවිතවල ප්‍රගුණ කළාද කියලා. බටහිර විද්වතින් ලියාපු පොත්පත් එදිනෙදා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රෑ දවල් මහන්සි වෙලා කටපාඩම් කළා. එහෙම කරපු අපි මේ ගුණ නමේ තේරුම අවුරුද්දකට එක ගුණයක් කටපාඩම් කළා නම් අවුරුදු නමයකින් නමේ කටපාඩම් කරන්න තිබ්බා. නමුත් අපේ දැන් වයස කීයේද? ඒ වෙනකොටත් මේ ගුණ නමේ තේරුම අපි දැනගෙනත් නැතුව ගුණය දැන සරණ යනවා කියන කාරණාව කොහොමද කරන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි බුදු ගුණ දන්නේම නැද්ද කොහෙද කියලා හිතෙනවා. ඇයි පින්නතුනි? අහලා තියෙනවද සමහර අය කියන වචනයක්?
අපි කියමු මේ මන් දකින්නම අකමැති පුජ්‍යලෙක්. ඉන්න තැනකට ඒ පුජ්‍යලයාවත් එතනින් යනවා. මම යනවා. ඒ වගේ සමහර අය ගැන අපේ හැඟීමක් තියෙනවානේ. ඒතර අන්න ඒ වගේ මිනිස්සු ගැන කතා කරනකොට අපි කියන්නේ මට නම් ඒ මිනිස්සයා අරහං කියලා. අපි එහෙම වචනයක් පාවිච්චි කරනවා. අහලා තියෙනවද කවදාවත් ওই වචනේ ඉස්ලාම්මයි කියනවා? නැත්නම් කතෝලිකයයි කියනවා? ඒගොල්ලෝ දන්නේ නැහැ අරහං කියලා වචනයක් ගැන. අරහං කියලා කියන්නේ අර ගුණ නමෙන් එකක්. ඒතර මම අර එපාම කරපු පුජ්‍යලය ගැන කියන්නේ මට නම් අරහං කියලා. ඒතර අරහං ගුණේ තේරුම මම දන්නේ නැති හින්දානේ එහෙම කියන්නේ. අරහං ගුණේ තේරුම මම දන්නව නම් මම අකමැති මිනිහා අරහං කියලා කියන්නේ. සමහර වෙලාවට කපටි කෛරාටික මිනිස්සු ගැන කියන්න අපි වචනයක් පාවිච්චි කරනවා. මහ ලෝකෝත්තරේ කියලා කියනවා. පින්තින් ලෝකෝත්තර කියන්නේ රහතන් වහන්සේට. ඒත් ඒ වචනේ මම දන්නවනම් කවදාවත් ඒක කියනවාද? වචනවල තේරුම් නොදන්න නිසා අපි ජීවිතේ කොච්චර පව් කරලද? එහෙනම් ಗುಣ දැනගෙන සරණ යා යුතුයි කියලා කිව්වට අරවාගේ කතාවන්ගෙන් පේනවා ಗುಣ දන්නේ නැහැ කියන එක. ඉතින් එහෙමනම් මේ ශාසනයේ නිවන් හොයන්න කටයුතු කරන්න උත්සාහ කරනවා නම් මුලින්ම භාග්‍යතුන් වහන්සේ හඳුනගෙන භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. මේ නිර්මල ත්‍රිපිටකයේ භාග්‍යතුන් වහන්සේ ගැන යම් වචනයක් සඳහන් කළා නම් ත්‍රිපිටකයේ බොරු ලියලා නැහැ පින්නතුනි. කෙලින්ම භාග්‍යතුන් වහන්සේගේ වචනය භාග්‍යතුන් වහන්සේ විම සාරාංශ කරලා දුන්න විදිහට තමයි ඔය පොත් ටිකට සීමා වෙලා තියෙන්නේ. පින්නතුනි නමුත් 90%ක් බෞද්ධයෝ දන්නේ අපේ ත්‍රිපිටකයේ පොත් කීයක් තියෙනවද කියලාවත්. ඒ වුණාට අපි බෞද්ධ කියලා තාම හිතාගෙන ඉන්නවා. බෞද්ධයාගේ අත්පොත කියලා කිව්වේ ධම්මපදයට අපි වග්ග කීයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ගාථා කීයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. මං කියන්නේ මේ අපි පිළිබඳව හිතාගෙන ඉන්න මට්ටමට වඩා අපි හුඟක් දුර්වලයි කියන එක. නමුත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේගේ ශ්‍රාවකය වෙන්න අපි වාසනාව ලැබලා තියෙනවා. ඊට අවශ්‍ය සුදුසුකම් අපි සම්පූර්ණ කරලා තියෙනවා. අපේ කම්මැලිකම විතරයි මෙතන තියෙන්නේ. මොකද සම්මා දිට්ඨික රටක සම්මා දිට්ඨික පවුලක උපදින්න අපි වාසනාව ලැබුවා. ඒ නිසා මේ නිර්මල ත්‍රිපිටකයේ භාග්‍යතුන් වහන්සේ ගැන යමක් සඳහන් නම් මට කවදාවත් ඒ කාරණාව සැක නැහැ කියන තැන අපි පිහිටන්න ඕනේ. එහෙම පිහිටලාවත් මේ සරණ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ත්‍රිපිටකයේ කොතනවත් පින්නතිනි වැරදි නැහැ. 1956 ඒක අයපාරක් චට්ට සංගායනා විදි ඔප්පු කළා. මේ ලෝකේ දැනට බෞද්ධ රටවල් තියෙනවා නම් ඒ සියලු රටවල් වල තියෙනවා ත්‍රිපිටකය. ඒ සියලු රටවල් වල ත්‍රිපිටකයේ බුරුමයට එකතු කරලා ඒ රටවල් වල නියෝජිතයෝ කැඳවලා වසර දෙකමාරක පමණ කාලයක් ඒ සියලුම පොත් අධ්‍යයනය කළා. පිරිසක් පොත් කියවනවා, අනික සියලු දෙනාම තම තමන්ගේ රටින් ගෙනාපු පොත බලාගෙන ඉන්න අඩුපාඩුවක් තියෙනවද කියලා. තාමත් වාසනාව කියලා කියන්නේ එකම රටකවත් එකම පොතකවත් වෙනස්කමක් හම්බුනේ නැහැ. ආයෙත් ස්ථිර කරනවා ත්‍රිපිටකයේ කොහෙවත් වෙනස් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ අපේ නිවන් මඟ ඒකාන්තයෙන් තාම විවෘතයි. අපේ ත්‍රිපිටකයේ පොත් 57ක් තියෙනවා. ඔය පොත් 57 ඇතුලේ අනිවාර්යයෙන්ම ඔබේ නිවන අන්තර්ගතයි. මගේ නිවන අන්තර්ගතයි. ඒ නිසා නිවැරදිව බුදුන් සරණ ගියපු ශ්‍රාවකයා එතකොට තිසරණ සහිතයි. තිසරණ සහිතව ඔහු පන්සිල් ආරක්ෂා කළ යුතුයි. මොනවද පන්සිල් කියලා කියන්නේ පින්නතුනි? සියලු සීලය ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ලෝකවද්ද්‍ය සහ ප්‍රඥප්තිවද්ද කියලා. මොනවද ලෝකවද්ද්‍ය කියලා කියන්නේ? පන්සිල් වලට. ප්‍රඥප්තිවද්ද්‍ය කියලා කියන්නේ විකාල භෝජනයේ කියන ශික්ෂාපදයේ ඉඳලා
යම් ශික්ෂාපද ප්‍රමාණයක් භික්‍ෂූන් වහන්සේලට භික්‍ෂුණීන් වහන්සේලට උපාසක උපාසිකාවන්ට පනවලා තියෙනව නම් ඒ සියලුම ශික්‍ෂාපද භාගිතුන් වහන්සේගේ ප්‍රඥප්ති භාගිතුන් වහන්ස විසින් පනවපුවා ඒවට කියනවා ප්‍රඥප්ති වද්‍ය කියලා. පන්සිල් ලෝක වද්‍යයි එකැන භාගිතුන් වහසේ පැනවී නෑ එනම් පන්සිල් කවුද පැනවී පන්සිල් කියල කියන්නේ මේ ස්වභාව ධර්මයට අයිති ස්වභාව ධර්මයේ තියෙන නීතිරීති හතරක් ඒකීම පස්සෙනි ශික්ෂාපදයක් හැරලොය කීවේ මොද මූලික හතරට කියන්නේ කර්මපත කියලා ස්වභාව ධර්මයටයි අයිති අපි යම් ආයතනයකට රාජ්‍ය වේවා පෞද්ගලික වේවා ගියහම ඒ ආයතනයට සාධාරණ නීතිරීති පද්ධතියක් ඒ ආයතනය තුළ ක්‍රියාත්මකයි. එතට එතෙන්ට ආගන්තුකව යන මම ඒ නීතිරීතිවලට ගරු කරන්න ඕනෑ. එමනත මට එතන ඉඩ වෙන්නේ නෑ වැඩි වෙලාවක්. ඒ වගේ කොහෙද ඉඳලා මේ ලෝකය ඇවිල්ලා අපි ඉපදුනහම මේ ස්වභාව ධර්මයාගේ තියෙනවා නීතිරීති පද්ධතියක්. මේ ලෝකෙට ආවහම මෙහෙ කටයුතු කරන්න ඕනෙ මේ විදිහටයි. මේ ලෝකෙ ඉන්න වෙනත් කෙනෙකුට මගින් කිසිම කරදරයක් වෙන්න බෑ. මූලික සිල්පද හතරම තියෙන්නේ ඒකයි. ඔය සිල්පද හතරින් කෝක උල්ලංඝනය කළත් වෙන කෙනෙකුට මගින් කරදරයක් වෙලයි තියෙන්නේ. ප්‍රාණඝාත කළොත් තව කෙනෙකුට හානියක්. හොරකම් කළොත් තව කෙනෙකුට හානියක්. වැරදි කාම සේවනයෙන් තව කෙනෙකුට හානියක්. බොරු කියලා කෙනෙක් රවට්ටහම රැවටුනේ වෙන කෙනෙක්. එහෙමනම් ඔය හානි හතර මට වෙනවට මමත් කැමති නෑ. ඒ වගේම තව කෙනෙකුත් ඒක වෙනවට ඔහුත් කැමති නෑ. එහෙනම් තිරිසං සතාගේ ඉඳලා සියලු දෙනාටම මේ ලෝකේ නිදහසේ සාධාරණව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන එක ස්වභාව ධර්මයේ විසින් තහවුරු කළා. පස්වෙනි කාරණාව කර්මපතයක් නොවන්නේ රාරක්කු වීවහම විනාශ වෙන්නේ මගේ ධනය. රෝගී වෙන්නේ මම වෙන දෙයක් වෙනවා නම් වෙන්නේ මට. ඉතින් ඒ නිසා ඒක වෙනම විස්තර කරලා තියෙනවා මහසිල්පදේ කියලා. අපිට ඒකට කාලය නැති වෙයි කතා කරන්න. එහෙනම් මේ ස්වභාව ධර්මයේ නීතිය අපි දන්නේ නැහෙනි පින්නතුනි. ස්වභාව ධර්මයේ අපිට කියන්නේ නැහෙනි මෙහෙම නීතියක් මංගාව තියෙනවා කියලා. ආයතනවල නීතිය නම් ලියලා එල්ලලා තියෙනවා. ස්වභාව ධර්මයේ නීතිය එහෙම කොහෙවත් ලියලා නැහැ. කල්ප කාලාන්තරයකින් ලෝකෙට බුදුවරු පහළ වුණ දවසට තමයි ඔය නීති පොත අපිට කියලා දෙන්නේ. අබුද්ධෝත්පාද කාලයේ අපි ඕන තරම් ඔය නීතිය උල්ලංඝනය කරගෙන ස්වභාව ධර්මයාගේ අතිශය කුරිරු දඬුවම් වලට ලක් වෙනවා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පන්සිල් දේශනා කළා. ඉස්ලාම් වේවා කතෝලික වේවා අරාබියේ වේවා ඉතාලියේ වේවා මේ ලෝකෙ කොහේ ඉපදුනත් පන්සිල් රකින්න ඕනේ. ඒක තමයි ලෝක න්‍යාය ධර්මය. ඒක බෞද්ධයිට විතරක් සාධාරණ සීලයක් නෙමෙයි. විශ්වයට සාධාරණ නීතිය. ඒකට අපි හැමෝම ගරු කරන්න ඕනේ. හැබැයි ওই නීතිය ඉස්මතු කරපු වෙන ශාස්ත්‍රවරු නෑ. ඒක ඉස්මතු කරලා ලෝකයට දුන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ නිසා. පන්සිල් කියන්නේ බුද්ධාගමී සීලය. මොකද භාග්‍යතුන් වහන්සේ තමයි ඒක ලෝකෙට පෙන්නලා දෙන්නේ. ඒ හින්දා පන්සිල් බුද්ධාගමී සීලයක් නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොටත් නමුත් ලෝකේ තිබුණා. ඒ නීතියට භාග්‍යතුන් වහන්සේත් ගරු කරමින් හැමෝටම ගරු කරන්න කියලා කීවා. එතකොට මේ නීතිය උල්ලංඝනය කරනවා නම් යමෙක් උන්ට දඬුවම් කරන්න ස්වභාව ධර්මයේ විසින් හදාගත්ත හිරගෙවල් ටිකක් ඒවට කියනවා අපායවල් කියලා. ඒවා භාග්‍යතුන් වහන්සේම තමයි අපිට පෙන්වුවේ මේ පොළොව පෘෂ්ඨයේ ඉඳලා යදුන් 15000ක් යටින් පළවෙනි අපායය තියෙනවා. එතන ඉඳලා 15000ක් යටින් දෙවෙනි අපායය තියෙනවා. අට මහනිරේ කියලා මහනිරේවල් අටක් දේශනා කළා. ධර්මය නොදන්නා අයට මේ දේවල් සමහර වෙලාවට විශ්වාස කරන්න බැරි නිසා ඔවුන් ඒ ගැන සමච්චල් කරනවා.
නමුත් කවුද මේවා දේශනා කරන්නේ? සරුවඥතා ඥානෙ. ඇයි විශ්වාස නොකරන්නේ? එහෙ ඉඳලා තමයි ඒගොල්ලොත් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මැරිලා ඉපදුන හින්දා අමතක වෙලා තියෙනවා මෙහෙ එන්න කලින් කොහෙද හිටියේ කියලා. හැබැයි ආයෙ යන්නෙත් එහාටම තමයි. මම කියන්නේ මේවා දේශනා කළේ සරුවඥතා ඥානෙන් බලලා. සරුවඥතා ඥානෙන් බලලා දේශනා කරපු දේවල් ධර්මය නොදන්නා අයට සැකයි. නමුත් ඒගොල්ලෝ ධර්මයේ ඉගෙනගෙන නැහැ. හැබැයි ඒගොල්ලෝ බටහිර චින්තක බරු ලියාපු පොත්පත් කියවලා විවිධ උපාධි ආදී තානාන්තර අරන් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ බටහිර විද්‍යාඥයෝ කියන දේවල් ඕන තරම් පිළිගන්නවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට වඩා. මං නිකන් උපමාවක් කිව්වොත් මහ මුහුද හැදුවේ කවුද කියලා කවුරුත් අහන්නේ නැහැ පින්නතුනි. සමනල ගල හැදුවේ, එවරෙස්ට් කන්ද හැදුවේ කවුද කියලා කවුරුත් අහනවද? ඒවා කාගේ නිර්මාණද? ස්වභාව ධර්මයේම නිර්මාණයි. දෙහිවල සීවිටමින් තියෙනවා කියලා අපිට කියලා දුන්නේ බටහිර විද්‍යාවෙන්. අපි පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා. අපාය දැක්කේ කවුද කියලා මේ මිනිස්සු අහනවා. නමුත් සීවිටමින් දෙහිවල තියෙනවා කියලා දැකපු කෙනෙක් ඉන්නවද? අපි පිළිගත්ත වුණාට අපි දැක්කේ නැහනේ. කහපාට එළවලු වල පළතුරු වල ඒ විටමින් තියෙනවා කියලා දැකපු කෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ කියනවා, අපි පිළිගන්නවා. පින්නතනි ඊට වඩා කොච්චර විශ්වාසද සර්වඥතා ඥානේ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා කෙනෙක් දසලක්ෂයක් එක යුද්ධයකට ගිහිල්ලා යුද්ධෙන් දසලක්ෂයක් දෙනා පරාජය කරලා ජයග්‍රහණය කළොත් තනි පුජ්‍යලෙක්. ඔහුට විරුද්ධව දසලක්ෂයක් ඉන්නවා, තනියම දසලක්ෂයම මරනවා, මරලා යුද්ධෙ දිනනවා. ඔහු අපිට කොහොම වීරයෙක්ද? දසලක්ෂයක් එක යුද්ධ කරපු කෙනා. වචන නෑ ඔහු ගැන කියන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේජිනේ. ඒ කියන්නේ යමෙක් දසලක්ෂයක් සමග සංග්‍රාමයක යෙදිලා ඔවුන් සියලු දෙනා පරාජය කරලා තනියම දිනනවා. ඒ කංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමෝ. නමුත් ඔහු විරුවෙක් නම් නෙමේ කියලා. දසලක්ෂයක් බාහිර සතුරා පරාජය කරන්න සමත් වුණාට ඔහු එකෙක් වෙච්ච තමන්ට හැමදාම පරාදයි. බාහිර සතුරු දසලක්ෂයක් මරලා ඒ වුණාට තමන්ට පරාදයි. තාම බැරි වුණා රාරක්කු බොන්න තියෙන තණ්හාව පරාජය කරගන්න. තාම බැරි වුණා බොරු කියන්න තියෙන තණ්හාව පරාජය කරන්න. තාම බැරි වුණා හොරකම් කරන්න තියෙන තණ්හාව පරාජය කරන්න. තාම බැරි වුණා කේලම් කියන්න තියෙන තණ්හාව පරාජය කරන්න. තාම බැරි වුණා වැරදි කාම සේවනයේට තියෙන තණ්හාව පරාජය කරගන්න. ඒ කියන්නේ තමන්ගේ තණ්හාවට පෙරදිලා ඉඳගෙන කොහොමද ඔහුට වීරයෙක් කියන්නේ කියලායි භාග්‍යතුන් වහන්සේ මේ අහන්නේ. නමුත් අර දසලක්ෂයේ පරාජය නොකලට කමක් නැහැ. තමන්ගේ කෙලෙස් ටික පරාජය කරගත්තා නම් ඔහු දසලක්ෂයක් නෙමේ, මේ ලෝකෙම දිනපු කෙනෙක්. රහතන් වහන්සේ කියලා කියන්නේ අන්න ඒ වාගේ කෙනෙකුට. සියලු කෙලෙස් පරාජය කරපු උතුමන් වහන්සේ කෙලෙස් පරදවනවත් එක්කම අනික් සියලු දෙනාමත් පරාජය කරලා ඉවරයි. එමනම් මේ ලෝකේ හැබෑම විරුවෝ ඉන්නවා නම් විරුවෝ වැඩ හිටියේ භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයෝ විතරයි. මාරයට පවා අභියෝග කරන්න පුළුවන් අය බිහි කෙරුවේ භාග්‍යතුන් වහන්සේ විතරයි. එනං එවන් උත්තම රතනයකගේ ශාස්තෘත්වයේ යටතේ ශ්‍රාවක භාවයේ ලබන්ඩ පෙරපිනෙන් භාග්‍ය අරන් අපි ඉපදිලා තියෙනවා. අවශ්‍ය සියලු දේ භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්නා. ඒ නිර්මල ධර්ම පරියාප්තිය අදත් ජීවමානයි. අදත් ඒ දහමින් ඕනෑම කෙනෙකුට ඵල ලබන්න පුළුවන්. ඒක නිසා අපි අලස බව මිසක් දහමේ අඩුපාඩුවක් නැහැ. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියලා දේශනා කළා. පරිනිර්වාණ මංචකේ සැතපීලා ලෝකයට දානය කරපු අන්තිම බුද්ධ වචනයත් අප්පමාදේන සම්පාදේත. අප්‍රමාදී වෙන්න කියන කාරණාව ඒක මේ සසර දිනන් දෙච්චරටම වටිනවා. එනිසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන්
අප්‍රමාදී ධර්මයේ පදනම් කරගෙන නිවැරදිව රත්නත්‍රයේ සරණ කරගෙන පංචශීල ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා සිල්වත් ගුණවත් කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අනුපූර්ව ප්‍රතිපදාවේ පිළිවෙලින් ගමන් කරන්න පටන් ගත්තහම අපි හොයන සදාකාලික සුවය හොයාගන්න අදත් කිසිම බාධාවක් නැති නිසා ඒ සාක්ෂාත් කරන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන්ම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දූ දරුවන් විසින් සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් අරමුණ මීට වසර 3කට පෙර පරලොව සැපත් ටී ලයනල් පෙරේරා වන පියාණන්ටත්, මීට වසර 2 මාස 3කට පෙර පරලොව සැපත් පියසීලී පෙරේරා වන ආදරණීය මෑණියන්ටත් මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. තවද මීට වසර 33කට පෙර පරලොව සැපත් KL ආර්යදාස ආදරණීය පියාණන්ටත්, මීට වසර 8කට පෙර පරලෝසපත් කිත්සිරි කුමාර නම් වූ සහෝදරයාටත් මේ කුසල් අනුමෝදන් වේවා. තවද දෙපාර්ශ්වයේම නවින් පරලෝසපත් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. නිවන් පෙරේරා වන දයාබර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. අනුදී පෙරේරා දියණියගේ අධ්‍යාපන කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. දේශනාව සිදු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්, ධර්ම ශ්‍රවණයේ සඳහා සහභාගී වූ සියලු දෙනාටත් ධර්මාවබෝධයේ පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලා සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගනිත්වා කියලා ආශිර්වාද කරලා තියෙනවා. ධර්මානුශාසනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්ට යෙදුන සදැහැති පින්වත් පිරිස සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයෙනුත් අපරැස් කරගත් කුසල ධර්මයෙනුත් අනුමෝදන් වේවා. ඒ සදැහැති පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ හැම කෙනෙකුටමත් පින් හා දීර්ඝායුෂ ලැබේවා. සැප සහගත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මන් භවයක අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. Thank you.
මෝහක්ඛයෝ නිබ්බානං.